පුළුවන් තරම් හැම ප්‍රශ්නයක්ම සම්මතයකට පත් කරගන්න. මොකද අපි කිසිවෙක් සමග ජන බලවේගෙන් එළියට දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි විනය ඉතා වැදගත්. ඒත් එක්කම අපි සාමූහිකව ක්‍රියා කිරීම වැදගත්. ඉතින් ඒ නිසා සාමූහිකව ක්‍රියා කරලා විනය ආරක්ෂා කරන වැඩ කරන්න පුළුවන් පරිසරය ගොඩනැගීම වෙනුවෙන් දැඩි ව්‍යායාමයක අපි ඉන්නේ. ඔබතුමාලා නොකිය ඉලවනවා නේද සරත් පොන්සේකා වෙන කොළ ආමිකින් දාමුදාව කියලා ගන්නවා. ඒක වැරදි. මොකද හේතුව අපි කවුරුවත් කැමති කෙනෙක් ගන්නයි අකමැති කෙනෙක් නොගන්නයි නෙවෙයි පක්ෂයක්නේ. එතකොට පක්ෂයක සමහරවිට මම පුජ්‍යලික අකමැති අය එකතු කරගන්නවා. ඒක ඒක මගේ පුජ්‍යලික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් පක්ෂයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි හිටපු හමුදා නිලධාරීන්, හමුදාපතිවරුන්, ඒ වගේම යුද්ධ කාලයේ සම්බන්ධ වුණු විවිධ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා නැත්නම් සමග ජන බලවේග සමග එකට එකතු වෙනවා. ඒක හොඳයි. ඒගොල්ලෝ තෝරගන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් අපි ඇයි ඒගොල්ලෝ එලවලා දාන්නේ? කවුරුත් එලවන්න ඕනේ නැහැ. අනිත් එක අනිත් පැත්තෙන් මගේ පුජ්‍යලික කැමැත්තවත් තව කාගවත් පුජ්‍යලික කැමැත්තවත් නෙවෙයි පක්ෂයේ කැමැත්ත තමයි බලන්න ඕනේ. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලය ලබා දුන්නා ඕනෑම පුජ්‍යලික සමග සාකච්ඡා කරලා පක්ෂයට එකට එකතු කරගන්න කියලා. ඉතින් ඒ බලය අනුව එතුමා ක්‍රියා කරනවා. සරත් පොන්සේකා වෙන තීරණයක් ගන්න හදිසි තීරණයක් ඕන වෙලාවක ගන්න සූදානම් ඉන්නේ. සරත් පොන්සේකා මහතා වෙනුවෙන් හදිසි තීරණයක් ගත යුතු නැහැ. අපි තව දුරටත් උත්සාහ කළ යුත්තේ ඔහු සමග එකට වැඩ කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න සහ අපිත් එක්ක එකට වැඩ කරන්න ඔව්ව එකතු කර ගැනීම. කිසියෙක් කෙලවන්න උවමනාවකුත් නැහැ. කිසියෙක් පක්ෂයෙන් දොට්ට දාන්න උවමනාවකුත් නැහැ.